సమాజే వెన బరపతల ప్రశ్న వల్ల మూణ దినం విశేషమ జనతా నియోజితే కేరిట మే 225 పిలిబందవ గరు కథానాయకతుమని మహా విశాల విధియే ఎపావీమక్ రటే సమాజయ తుల తిబెన మే జన సమాజయెన్ అహన మే ప్రశ్నేది మగే దరువంట సమహారాల శాప కరున గరు కథానాయకతుమని మగే దేశపాలన కరన మమ కరన సమగ సమగి జన బలవేగే అర దేశపాలన పక్షయక్ మట నే మమ ఇన్నతన హిటపుదన హమదామ హొందట హితియా ఏక మగే ప్రతిపక్తియ ఏసా ఏ ఏ ఏతనిన్ మట అసాధారణయక్ కిసి దయక్ నూన బవ మే వ్యవస్థాయ మమ కియన్నే ఐబోన్ చమింద విజయసిరి బదుల డిస్ట్రిక్ పార్లమెంటు మంత్రివరయా పహుగే సతియే హదిసియమ పహుగే దినక పార్లమెంటు మంత్రి దూరేన్ ఇల్లా అస్ వెనవా මේක දේශපාලන පිටිය උණුසුම් කරපු ප්‍රවෘත්තියක් වෙනවා මොකද හේතුව අනපේක්ෂිත මොහොතක විපක්ෂයේ සජබේ මන්ත්‍රීවරයෙක් ඇයි මන්ත්‍රී ධූරේ අතහැරලා යන්නේ කියන එක සමහර වෙලාවට ඔය බෝධිසත්වයෝ වැඩම කිරීම ආගමේ නාමයෙන් සියදිවි නසා ගැනීම වගේ උණුසුම් ප්‍රවෘත්ති අස්සේ මේ සතියේ වැදගත්ම දේශපාලන ප්‍රවෘත්තිය තමයි චමින්ද විජේසිරි මහත්තයා මන්ත්‍රීවරයා මන්ත්‍රී ධූරේ හැර යාම ඇත්තටම චමින්ද විජේසිරි මහත්තයා තමන්ගේ මන්ත්‍රී ධූරයේ අත්හැරීම සම්බන්ධයෙන් කියපු දේවල් ඇත්තටම ඇත්තද ඒක ඇතුලේ සැඟවිච්ච කතා මොනවා හරි තියෙනවද කියන එක සියුම්ව විශ්ලේෂණය කරාම අපිට අනාවරණය කරගන්න පුළුවන් මෙතෙක් මේ සිද්ධිය සම්බන්ධව ලංකාවේ දේශපාලන සංවාද ඇතුලේ කතා කරපු නැති වෙනස් කාරණා ටිකක් අපි හොයාගත්තා ඒ ටික කතා කරන්න තමයි දැන් මේ ගුණයයගේ ලෑස්ති චමින්ද විජේසිරි කියලා කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කෙන් සජබෙන් පාර්ලිමේන්තුවට ආපු තරුණ අලුත් මන්ත්‍රීවරයෙක් අවුරුදු 8ක විතර පාර්ලිමේන්තු කාලයක් තියෙන. ඔහු හදිස්සියේම Tamanta මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ එපා සජබෙන් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලාස් වෙනවා කියලා ඉතාම විමුක්තිකාමී ප්‍රගතිශීලී කතාවක් පාර්ලිමේන්තුවේ කියලා නිකන් ඇඟ කිලිපොලා යන මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ වගේ තැනකින් චමින්ද විජේසිරි මහත්තයා මොකද්දෝ එකක් කියන්න හදනවා කියලා අපිට තේරුණා. ඉතින් චමින්ද විජේසිරි මහත්තයාගේ පාර්ලිමේන්තු කතාව සහ ඉල්ලා අස්වීම ඇතුලේ උඹලට අපිට පේන්නේ නැති බැලූ බැල්මට පේන්නේ නැති ගැඹුරු කාරණා ටිකක් තියෙනවා කියන එක තමයි මගේ කියවීම. අපි බලමු මොකක්ද මේ කියන්න හදන්නේ මම කියලා. චමින්ද විජේසිරි පාර්ලිමේන්තු කතාව කරනකොට හොඳට අහගෙන හිටියානම් බලට තේරෙන්නේ නැති චමින්ද විජේසිරි කියනවා මිනිස්සු 225ටම සාප කරනවා මිනිස්සු 225ටම සාප කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න මේ ළඟදී දියවන්නාවේ කිඹුලෙක් ගොඩ ගහලා හිටියා එතනට චමින්ද විජේසිරි මහත්තයා ගිහිල්ලා බැලුවාම මිනිස්සු කියනවා අනේ මේ 225ම කිඹුලම කාපිය කියලා කොටියම කාපිය කියලා ගමේ භාෂාවෙන් කියනවා එතකොට චමින්ද විජේසිරි මහත්තයා ඉස්කෝලේට පොඩි එවුන් අරගෙන යනකොට ඉස්කෝලෙත් දෙමව්පියොත් මේ පොඩි එවුන්ටත් සහගහපන් කියලා තැන් තැන්වල කියනවා යාට ඇහිලා තියෙනවා. ඉතින් මෙන්න මේ සහකම්පණය මෙන්න මේ පීඩාව දරා ගන්න බැරුව තමයි Taman මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරේ අයින් වෙන්නේ මේ වඩා හොඳ දේශපාලන පරිසරයක් මේ රටේ බිහි වෙනවා දකින්න එක තමයි මගේ පරම පිවිතුරු පැතුම කියලා චමින්ද විජේසිරි මහත්තයා ඉතාම හද නලවන ලෙලවන දලුලන ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කරා. මේක ඇහුවහම එකපාරට පළවෙනි විනාඩි දෙක තුන අහනකොට මටත් නිකන් පොඩි වාව් එකක් වගේ ඇවිල්ලා යකෝ මූ මාර බඩුවක් නේ මම මෙච්චර කල් හිතාගෙන ඉරපු චමින්ද විජේසිරි නෙමෙයිනි බදුල්ලේ ඉඳලා තියෙන්නේ මාර පොරක් නේ මූ වගේ එකක් මටත් හිතෙන්න ගත්තා. හැබැයි ඊට පස්සේ චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියලා පාර්ලිමේන්තුවේදී කරපු කතාවේ කියපු නැති තව ජාති ටිකක් කියලා මං හිතන්නේ චමින්ද විජේසිරිගේ ඇත්ත උවමනාව දෙවනි ප්‍රෙස් එකෙන් එළියට ආවා. ලංකාවේ කිසි කෙනෙක් මේ චමින්ද විජේසිරිගේ ප්‍රෙස් එකේ මාධ්‍ය සාකච්ඡාවේ කතා කරපු කාරණාවල චමින්ද විජේසිරිගේ යථාර්ථය එළියට ආපු එක මතු කරගත්තේ නැහැ කියලා මට හිතෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මම මේ ඔක්කොම අල්ලගත්ත කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ ටික මට අහුණා ඒ ප්‍රෙස් එක බලාගෙන ඉන්නකොට වෙන කෑලි ටිකක්. ඇත්තටම චමින්ද විජේසිරි පාර්ලිමේන්තු කතාව විතරක් කරලා ගෙදර ගියා නම් රෙද්ද බේර ගන්න තිබුණා කියලා මට හිතෙන්නේ. ප්‍රෙස් කන්ෆරන්ස් එක තියලා රෙද්ද ගලව ගත්තා වගේ අදහසක තමයි මම ඉන්නේ. ඒ කාරණා ටික මම දැන් මතු කරලා පෙන්නනවා. ඊට කලින් කියන්න ඕනේ විශේෂ කාරණයක් තියෙනවා ඒ තමයි පහුගිය දවස්වල
ක්‍රිකට් බලන්න සෙනගාවේ නෑනේ මේ සිම්බාබ්වේ සංචාරයේ අපි දැක්කන්. તો ලංකාවේ දේශපාලනයේට වෙච්ච එකම තමයි ක්‍රිකට් වලටත් වෙලා තියෙන්නේ මචං. මිනිස්සු හැමෝම චමින්ද විජේසිරිලා තේරුම් ගන්න ඕනේ මාධ්‍ය ඉස්සරහට අවිලා කියන හැමදේම මිනිස්සු පිළිගන්නේ නෑ. මිනිස්සු දැන් විශ්වාස කරන්නේ පර්ෆෝමන්ස් තමයි විශ්වාස කරන්නේ. ක්‍රිකටර්ස්ලාටත් කියන්න තියෙන්නේ ඒක තමයි. ක්‍රිකට් බෝඩ් මාරු කරාට පුහුණු කරුවෝ මාරු කරාට එහෙම නැත්තම් තේරීම් කමිටුව සිලෙක්ටින් කමිටි එක මාරු කරාට මොනවා කරත් උබලා මැච් දිනනකම් මිනිස්සු ආයේ ග්‍රවුන්ඩ් වලට එන්නේ නැහැ. ඒ වගේ චමින්ද විජේසිරිලාටත් අපිට කියන්න තියෙන්නේ මොන සෙල්ලම් දැම්මත් චමින්ද විජේසිරි ඇතුළු ඔක්කොටම දේශපාලඥයන්ට මොන සෙල්ලම් දැම්මත් මේ රට යහපත් මාර්ගයකට හරි පාරකට හැරෙනකම් මේ රටේ මිනිස්සුන්ගේ මේ තියෙන දරිද්‍රතාවයෙන් මේ තියෙන පීඩණයෙන් මේ රටේ මිනිස්සුන්ව ගොඩගන්න විසඳුම් මේ රට කාපු උඹලා විසින්ම හොයලා දෙනකන් මිනිස්සු දේශපාලඥයන්ට ආයේ ගරු කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න වෙනවා. ඒ නිසා ඔය කිඹුලා කාපිය 225 කිඹුලා කාපිය එන ගාපිය වගේ ඒවා චමින්ද විජේසිරි වගේ කෙනෙක් පාර්ලිමේන්තුවෙන් අයින් වුණා කියලා නම් මේ රටේ මිනිස්සුගේ කටවල් වලින් පිට වෙන එක නතර වෙන එකක් නෑ කියන එක තමයි මගේ අදහස. මම ඒක නිකන් අමතර කාරණයක් විදියට කිව්වේ. චමින්ද විජේසිරි මහත්තයා ඒ ප්‍රෙස් එකේ කියපු කාරණා ඉතාම බරපතල විදිහට එකකට එකක් පරස්පරයි. මම ඔප්පු කරලා පෙන්නනවා කොහොමද ඒවා පරස්පර වෙන්නේ කියලා. පළවෙනි කාරණාව තමයි චමින්ද විජේසිරි කියනවා මම අයින් වෙන්නේ අර මුලින් කියපු මේ රටේ යහපත් දේශපාලන ප්‍රවණතාවයක් ඇති වෙන්න ඕන මට මේ හෘදේ සාක්ෂියට එකඟව මේ පාර්ලිමේන්තුවේ ඉන්න බෑ මන්ත්‍රීවරුන්ට හෙන ගහපන් කියලා කියනවා දරුවන්ටත් හෙන ගහපන් කියලා කියනවා ඒ නිසා කියලා කියනවා. ඒක මාර වාව් වගේ අපිට පේනවා දැන් බලන් හිටියා. හැබැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න අහගෙන යනකොට චමින්ද විජේසිරි මහත්තයා මෙහෙම කියනවා. සමගි ජන බලවේගයේ පක්ෂය තුල මට ලැබිය යුතු ගෞරවය සහ ලැබිය යුතු තනතුරු ලබා දෙන්න කටයුතු කරනවා නම් මං හිතනවා මගේ දේශපාලන ගමන මට ගෙනියන්න පුළුවන්. ඒකට යුතු වෙලා නැතිවිච්ච බලයේ තනතුරු ලබා ගන්න කවුරුන් හෝ එකතු වෙනවා නම් මං හිතනවා ඒක මං එදත් කියනවා අදත් කියනවා ඒ පිළිබඳව පක්ෂ නායකත්වයේ දෙසරයක් හිතන්න ඕනේ. මොකද හැමදාම මේ රට ගිලගත්ත විනාශ කරපු කපටි කෛරාටික දේශපාලන පක්ෂවල සමහර පුද්ගලෝ ඉන්නවා. ඔවුන් හැමදාම ජයග්‍රහණය කරන රැල්ලේ එල්ලිලා ඇමතිකම් ලබාගෙන පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. දැන් මේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇහුවාම මාර කතා කියනවා චමින්ද විජේසිරි මහත්තයා කියනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මේ වෙනකොට මම චමින්ද විජේසිරි එයා කියන එක මම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඒ නිසා මට ජාතික වගකීමක් පැවරුවොත් ආයි මේ වැඩේ කරට අරගෙන මම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සජබේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලනය කරනවා. දැන් එතකොට ජාතික වගකීමක් පක්ෂ ලොකු තනතුරක් දුන්නහම චමින්ද විජේසිරිට මෙරටේ පුරවැසියෝ චමින්ද විජේසිරිට සාප කරන එක නවත්තනවද? ඒ විනාඩි දෙකකට කලින් ප්‍රෙස් එකේ කිව්ව එකට පරස්පර එකක් කියනවනේ. දැන් එතකොට චමින්ද විජේසිරි කියන විදිහට චමින්ද විජේසිරිට පක්ෂයේ ලොකු තනතුරක් ඕනේ කියලා චමින්ද විජේසිරි කිව්වා. ඒක ප්‍රෙස් එකේ පැහැදිලිව මට ඒකට සලකන්න ඕනේ. මම ජේස්ටෙක්, මම අමාරු කාලේ අල්ලන් හිටපු කෙනෙක්. මට තනතුරක් දුන්නොත් මම සජබ එක්ක ක්‍රියාශීලීව නැවත වැඩ කරනවා. එතකොට අර මුලින් කිව්ව එක ඒ කියන්නේ මේ රටේ මිනිස්සු මේ පාලකයෝ වෙනස් කරන්න ඕනේ කියලා ඉල්ලනවා, ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනේ කියලා. මේ ක්‍රමය හරි නෑ, මේ 225 කිඹුල කන්න ඕනේ කියලා කියනවා. එතකොට චමින්ද විජේසිරි මහත්තයාට තනතුරක් හම්බුනහම දැන් එතකොට හර්ට් වෙන්නේ නෑ ඒවා කීවට. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කිඹුල කාපිය කියපු එකේද තනතුරක් නොලැබිච්ච එකේද කියලා. බුද්ධිමත් මිනිස්සු කල්පනා කරන්න ඉඩ තියෙනවා කියන එක චමින්ද විජේසිරි මහත්තයා තේරුම් ගන්න ඕනේ කියන එක තමයි මගේ පළවෙනි අදහස. දෙවෙනි එක තමයි චමින්ද විජේසිරි අවුරුදු 8ක් පාර්ලිමේන්තුවේ හිටියට මම දන්න විදිහට ප්‍රාදේශීය සභාවේ ඉඳලා 2010ටත් කලින් වගේ නේද ඉඳලා පාර්ලිමේන්තුව දක්වා බොහොම ඉක්මනින් ආපු මන්ත්‍රීවරයෙක්නේ. මේ කොච්චර අපරිණතද කියලා කියනවා නම් චමින්ද විජේසිරිගේ ප්‍රෙස් එක හරි මම දැක්කේ නැහැ. මම ඒකයි කිව්වේ මේවා කවුරුත් අල්ලලා තියෙනවා. චමින්ද විජේසිරි කියනවා පාර්ලිමේන්තුවේදී හම්බෙන මිත්‍රයෝ කියනවලු. දැන් එක පැත්තකින්
මේ වර්ණනා කරනවා සජිත් ප්‍රේමදාස කියන්නේ නියත වශයෙන්ම හොඳ නායකයෙක් එඩිතර නායකයෙක් ජයග්‍රහණය කරා යනවා එහෙම කියලා කියනවා හරි කියලා ඉවරලා එක තැනක කියනවා චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ හම්බෙන හැම කෙනාම කියනවලු චමින්ද විජේසිරිට මේ උඹ විතරයි සජිත් එක්ක අවංකව ඉන්නේ කියලා එතකොට චමින්ද විජේසිරිට අමතක වෙනවා බලන්න දේශපාලනිකව කොච්චර අපරිණතද කියලා චමින්ද විජේසිරිට අමතක වෙනවා ඒ කියන්නේ අනිත් ඉන්න කවුරුත් සජිත් එක්ක නැහැ කියන එක තමයි චමින්ද විජේසිරි මේ කියන්නේ චමින්ද විජේසිරි කියනවා චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ කියනවා මම එයාම කියනවා මම ඩබල් ගේම් ගැහුවේ නැහැ මම සජිත් එක්ක අවංකව හිටියා එයාගේ මිත්‍රයොත් ඒක පාර්ලිමේන්තුවේදී හම්බුනහම කියනවා එතකොට ඒ කියන්නේ සජිත් එක්ක ඉන්න අනිත් අය සජිත් එක්ක ඉන්නේ අවංකව නෙමෙයි කියලා චමින්ද විජේසිරි ප්‍රසිද්ධ මාධ්‍යයට කියනවා ඒ කියන ගමන් චමින්ද විජේසිරි කියන සජිත් දිනනවා කියලා. එතකොට එහෙම දිනන්න පුළුවන්ද? මේ මේ තමන්ගේ තමන් මොනවා හරි ඇත්තම කතන්දරේ මේ චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීම පිටුපස චමින්ද විජේසිරි අපිට නොකියන නිශ්චිත කාරණයක් තියෙනවා. හරි? ඉතින් ඒක අපිට අනුමාන කරන්න අයිතියක් නැහැ. අපිට කෙනෙක් විවිධ තැන්වල කියන්න පුළුවන් එක්කෝ චමින්ද විජේසිරි සල්ලි අරගෙන හරි මොනවා හරි මම ඒක කියන්න ලෑස්ති නැහැ. සාක්ෂි නැතුව අපිට මිනිසුන් එහෙම චෝදනා කරන්න බෑ. මට කියන්න පුළුවන් එක කාරණයක් තියෙනවා. ඒ තමයි අපි මේ පාර්ලිමේන්තු කතාවයි ප්‍රෙස් එකයි දෙකම ඇහුවහම අපිට පේන දේ තමයි චමින්ද මහත්තයා මේ කිව්ව කාරණා එකක්වත් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම පිටුපස තියෙන්නේ කියන එක විතරක් පැහැදිලි. හරිද? වෙන අපිට වෙන එහෙම අපි කරුණු නොදැන චෝදනා කරන්න මම ලෑස්ති නැහැ. ඊළඟ කාරණාව තමයි මේ එහෙම අපරිණිත විදි අපරිණත විදිහට සජිත් එක්ක කවුරුත් නැහැ සජිත් වටේ ඉන්න අය කියලා කියන එක මන් දන්නේ ඒක අනාගතේ සජබේ අනාගතය ගැන කරපු විශාල බරපතල ප්‍රකාශයක් බරපතල ප්‍රකාශයක් ඒක සජබේට තේරුණාද කියන්නේ මම දන්නෙත් නැහැ හැබැයි ඔන්න අපි ඉස්මතු කරලා පෙන්නුවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙන කාරණයක් ඊළඟට එක තැනක මාධ්‍යවේදියෙක් අහනවා ඇත්තටම මේ දැන් ඩිලාන් පෙරේරා දැන් සජබේ තමයි ඊගාවට ඡන්දෙ ඉල්ලන්නේ වගේ අපිට පේන්නේ. එතකොට බදුල්ල දිස්ත්‍රික්කෙන්. එතකොට ඒ වගේ මිනිස්සු ආපු නිසාද චමින්ද විජේසිරිලා මේ හදිස්සිය මේ වගේ තීරණයක් ගත්තේ කියලා. හැබැයි ඒකට දෙන උත්තරේ ගත්තාම ඊටාම දියාරු උත්තරයක් චමින්ද විජේසිරි කියනවා මේ නෑ එහෙම එකක් නෑ අපිට එහෙම ප්‍රශ්නයක් නෑ කවුරු ආවත් මට දිනන්න පුළුවන් කියලා ආයෙ නිකන් වටයක් ගිහිල්ලා ඇවිල්ලා කියනවා ඒ වුණාට ඉතින් අවුරුදු 35ක් 40ක් මේ රටේ ඇමතිකම් හැම ආණ්ඩුවකම ඇමතිකම් කරපු එවුන් නේද මේ මේ රට කාපු එකට වග කියන්න ඕනි මේ රට කාපු එකට වග කියන්න ඕනි හැම ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙත් සමහරවරු අමහරු ඇමතිවරු UMP ආණ්ඩුවෙත් සමහරවරු ඇමතිවරු සජිත් ජනාධිපති මේ මේ රනිල් ජනාධිපති වුණත් ඇමතිවරු ගෝඨාභය ජනාධිපති වුණත් ඔය ඩිලාන් පෙරේරා වගේ අය ඇමතිවරු ඉතින් මේ රට මේ අභාග්‍ය සම්පන්න තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් ඒ හැමදාම ඇමතිකම් කරපු හැම එකම වග කියන්න ඕනි කියලා චමින්ද විජේසිරි කියනවා. ඒක එකඟයි මාත් එකඟයි. ඒතර ආය අනිත් පැත්තෙන් ප්‍රතිතර්කයක් ගොඩ නැගෙනවා. ඒ තමයි එතකොට මේ රට කන්න මේ තත්ත්වෙට ඇද දාන්න කටයුතු කරපු ඒ වගේ ඩිලාන් පෙරේරා වගේ අය මම නෙමෙයි කියන්නේ චමින්ද විජේසිරි කියන විදිහට අය සජබ ඇතුලේ ඉන්න එක චමින්ද විජේසිරිගේ ප්‍රතිපත්තියට එකඟද? එතකොට ඩිලාන් පෙරේරා වගේ අය GL පීරිස්ලා වගේ අය එතනින් ගියාම නාලක ගොඩහේවලා වගේ අය සජබ ඇතුලේ ඉන්නකොට ඔය කියන පාරිශුද්ධත්වයේ සජබට ලැබෙනවද කියලා චමින්ද විජේසිරි කල්පනා කරා. එතකොට චමින්ද විජේසිරිට මේ මේ ඩිලාන්ලා GLලා නාලකලා එක්ක පක්ෂේ හොඳ තනතුරක් ලැබුණොත් ආයෙ දේශපාලනය කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නැද්ද? දොර මිනිස්සු සාප කරන්නේ නැද්ද? දරුවොන්ට හෙන ගහපන් කිව්වට කමන්නේ නැද්ද? කිඹුලව කාපිය කිව්වට කමන්නේ නැද්ද? මම මේ කියන්නේ එකකට එකක් පරස්පරයි මේ ප්‍රෙස් එකේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කියපුවා. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා බලයට එයි කියලා චමින්ද විජේසිරි මහත්තයා විශ්වාස කරනවා කියලා එයාගේ කතාවෙන් අපිට තේරුණා.
එතකොට හැබැයි ඒ කතාව සමස්තයක් විදිහට ගත්තාම චමින්ද විජේසිරි කියනවා මේ මම සජබත් එක්ක වැඩ කරන්නේ ඒක තමයි කතාවේ සාරාංශය මම සජබත් එක්ක වැඩ කරන්නේ මට නිසි තැනක් මගේ ජේෂ්ඨත්වයට සරිලන තනතුරක් දුන්නොත් විතරයි කියලා. එතකොට ආයි අපිට කල්පනා කරන්න වෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දවස්වල කූඩෙට ගෙම්බෝ එකතු කරනවා වගේ ගෙම්බෝ අහුල අහුල යන එකේ මේ ලංකා දේශපාලන ඉතිහාසයේ මචං හරිම වැදගත් කාලයක් මේ ගෙවෙන්නේ. මේ තමයි පුවක් වල්ල පොළවේ ගැහුවා වගේ දේශපාලඥයෝ සීසීකට අපි පොඩි කාලේ පුවක් කඩ පුවක් වල්ලක් ගහෙන් බෑවහම පුවක් වල්ල gediyen gediye කඩන්න කරදරයි. ඒ හින්දා ගහනවා පුවක් වල්ල පොළවේ මචං. ගැහුවාම පුවක් gedi සීසීකට විසි වෙනවා. එතකොට මේ 2019 ජනාධිපති වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධූරය අතහැරලා අරගලෙන් පස්සේ ගෙදර යාමත් එක්ක ලංකාවේ දේශපාලන අනාථයෝ පුවක් වල්ල පොළවේ ගැහුවා වගේ සීසීකට විසිරිලා ඉන්නේ. නම් වශයෙන් ඕනනම් මම කියලා පෙන්නන්නම්. හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකන් පක්ෂයක් බෝඩ් එකක් තියෙනවා. හරි සමාජිකය කොහෙද කොයිද කියලා දැන් අපි කල්පනා කරලවත් වැඩන්නේ සමනල් ගැටේ වැටෙන ඔළුවට. හරිද? ඊළඟට විමල් වීරවංශ මහත්තයලා උදේගම්මන් පිළලා තව දිහාවක දලස්සලහප් පෙරුමලා තව දිහාවක ජීඑල්ලා තව දිහාවක පාටලි ජම්පික තව දිහාවක හරි මෛත්‍රීපාල සිරිසේන තව දිහාවක දයාසිරි තව දිහාවක හරි මේ වගේ ඉතිහාසයේ දරුණුතම වලු පොළොවේ ගැසීම තමයි අරගලයේ විසින් සිද්ධ කරේ. එතකොට දැන් මේ හැමෝම මේ වෙලා තියෙන්නේ මේ හැමෝම හොයමින් ඉන්නවා එකතු වෙන්න එක ලක්ෂයක්. එක තැනක් හොයමින් ඉන්නවා, පොදු සමීකරණයක් හොයමින් ඉන්නවා. ඉතින් ඇවිල්ලා සජිත් එක්ක කතා කරලා බලනවා. ඔක්කොම ද එහෙම නෙවෙන්නේ. ඊගා ඩලස් එක්ක ගිහින් කතා කරලත් බලනවා. ඒ අස්සේ ගිහිල්ලා පුළුවන් නම් ආණ්ඩුව එක්කත් කතා කරලා බලනවා. හැබැයි මේ ඉන්න ඔක්කොම අපි දන්නවා මේ සීසීකට විසිරලා ඉන්න එවුන් ඔක්කොම බක පඬිතුයෝ. ඔක්කොම මම පොර සංකල්පේ ඉන්න අය. ලේසි නෑ එකතු වෙන්න. හරි? එනිසා දැන් මේ සීසීකඩ විසිරිච්ච කණ්ඩායම එල්ලෙන්න පුළුවන් පළවෙනි පිදුරු ගහේ එල්ලෙනවා. එතකොට ඒ එල්ලෙන එවුන් සජබ විසින් මල පෙරේතකවට ප්‍රතිපත්තියක් නැතුව එනේනේකාව තමන්ගේ කූඩේට දාගත්තොත් මිනිස්සු විදිහට අපිට කල්පනා කරන්න වෙනවා පුරවැසියෝ විදිහට සජබ විසින් නැවත හදන්න තිබුණු ආණ්ඩුවමද කියලා. නම වෙනස් කරලා. ඒකම තමයි අපි මීට කලිනුත් කතා කරපු විදිහට ඒක තමයි සජබේ අවසානය. සජබේ අවසානය. ඉතින් චමින්ද විජේසිරිගේ මාතෘකාවට නැවත ආවොත් මට අවසාන වශයෙන් මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ. ඒ තමයි චමින්ද විජේසිරි මහත්තයා පාර්ලිමේන්තුවේ කියපු කතාවයි ප්‍රෙස් කන්ෆරන්ස් එකේ කියපු කතායි ඔක්කොම ටික පිළිවෙලට ඇහුවාම එකකට එකක් අතිශයින් පරස්පරයි සහ ඉතාමත් අපරිණත දේශපාලන කතාවක් තමයි චමින්ද විජේසිරි මහත්තයා කරේ. ඒ නිසා අපිට එන්න තියෙන නිගමනය කරුණ අපි දන්නේ නැහැ. අපිට එන්න පුළුවන් නිගමනය තමයි චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීම නිශ්චිතවම ඔය කියපු එකම කාරණාවක් නිසාවත් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. හෝ ඔය කිව්ව කාරණා අති බහුතරයක් බොරු. එහෙම නැත්නම් එක්කෝ එහෙම නැත්නම් චමින්ද විජේසිරි මහත්තයාට පක්ෂයෙන් ලොකු කෙනෙහිලිකමක් වෙලා තියෙනවා. එතුමා ලොකු තනතුරක් බලාගෙන ඉන්නවා. ඒ තනතුර නොලැබීමේ හිතේ අමාරුව නිසා තමයි එයා මේ පක්ෂය දාලා ගියේ. ඒ හැර මේ තරාදියට දාලා බැලුවාම ඔය කියන ප්‍රගතිශීලී විමුක්තිකාමී හොඳ පාර්ලිමේන්තුවක් හැදීමේ එකක් නම් එහෙම පේන්නේ නැහැ. එහෙම පේනවනම් චමින්ද විජේසිරිට කියන්න තිබ්බ සරල කාරණා ටිකයි තියෙන්නේ. එකක් තමයි කෙලින් කියන්න තිබුණා සජබ ඉස්සරහා මෙන්න මේ ලාහට ගෙම්බොහොල්ල වගේ හතර වටේ ගිය හොර හැත්ත මේකට එකතු කරගන්න එපා. ඒකට මම විරුද්ධ නිසා මං සජබෙන් එළියට බහිනවා කියන්න තිබුණා. පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙන පක්ෂයේ ප්‍රතිපත්ති වල නොගැලපෙන මිනිස්සු පක්ෂය ඇතුළට ගන්න එපා. ඒකට මම විරුද්ධයි. ඒ සටන තමයි මම මේ කරන්නේ. සජබ ඇතුළේ ඉඳගෙන කියලා කියන්න තිබුණා. එහෙම නැතුව මේ වෙන මොකද්දෝ මන් දන්නේ නැහැ. හිතේ තියෙන දේ කියා ගන්න බැරුව අපි අර ලව් කරන කාලේ කෙල්ල දැක්කම වටේ ගිහිල්ලා වෙන වෙනම කියන නංගි ඔයා කෑවද? කොයි හායි කාලේ බස් එකේ දාවේ ඒවා හාහා ඉඳලා ගෙදර එනවා කවදාවත් යාළු වෙන්න හන්නේ. හරි ඒ කියන්නේ හිතේ තියෙන ඇත්ත එක කියා ගන්න බැරි ප්‍රශ්නයක් තමයි චමින්ද විජේසිරිට තිබුණේ කියන එක තමයි ගුණේ අයියාට අවසාන වශයෙන් පේන්නේ. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා
මිනිසුන්ව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. තවදුරටත් බයිලා ගහලා මේ ගමන යන්න බෑ. චමින්ද විජේසිරි ඇතුළු හැමෝටම තමන්ගේ හිතේ තියෙන දේ අවංකව කිව්වොත් මිනිස්සු යම් ප්‍රමාණයකට විශ්වාස කරයි. නැවත ජනතාව කඩේ යවන තැනකට මේ වැඩේ ගේන්න එපා කියන එක මතක් කරමින් අපි සමු ගන්නවා අද සාකච්ඡාවේ. හම්බෙමු ලබන සතියේ. ජය වේවා.